තංගල්ල කුඩාවැල්ල දීවරමරා සිදු වෙඩිතැබීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇති බවයි. වෙඩිතැබීමෙන් තවත් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලැබුවා. අදුදසන 7:20ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා. අප වාර්තාකරු ප්‍රකාශ කළේ කලණේ කුඩාවැල නැමැති දීවර යාත්‍රාවෙන් පැමිණි දීවරින් පිරිස එහි රැගෙන මත්සීන් ගොඩපාමින් සිටින අවස්ථාවේ වෙඩිතැබීම සිදුව ඇති බවයි. එම අවස්ථාවේ මිලදී ගැනීම සඳහා පැමිණි පිටස්තර පොත්ගලින් කීප දෙනෙකුද එම ස්ථානයේ රැඳී සිට තිබෙනවා. මුහුණ ආවරණය කළ හිස්වසුම් පැළඳ පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර ඇති අතර T56 ගිනිඅවියක් සහ පිස්තෝලයක් වෙඩිතැබීම සඳහා උපයෝගී කරගන්නට ඇතැයි සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. තීවරින් දෙපිරිසක් අතර ඇති වූ අරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදු ඇති බවට සැක කෙරෙනවා. මං හෙළුණා නැහැ වෙඩි. අතනට අතර පස් දෙනෙක් වැටුණා. වැටුණා ඊපස්සේ මේ මෙතන හිටපු කට්ටියට වටේට වෙඩි දාන්න ගත්තා. ඊපස්සේ මම මෙතනින් පැනලා දිව්වා එහා පැත්තට. මම අර මේ මැසින් කරන තියෙන පොලිස් මාත්‍යල ළඟ තියෙන. මේ වගේ දිගේ කරන් ආයි මේ ඔය මාත්‍යල ළඟ ඉන්නවා කළු පාට බෑග් එකක් ඉල්ලන් හිටියේ. මේගේ පොත්ගලයන්ගෙන් තෙදෙනෙකු දීවරීන් පන අතර එක් අයෙක් මසුන් මිලදී ගැනීම සඳහා එම ස්ථානයට පැමිණ සිටි පොත්ගලයෙක්. ඔහු සඳුන් චානක නැමැති දෙල්ගොඩ අහුංගම්මන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මේ යන විට ඔහු 40 සැවිරිදි වියේ පසු වුණා. JM සමීර, ශෂිනක් තිවංක, ලතිෂ් උදයකුමාර ඝාතනයට ලක් වූ දීවරීන් තෙදෙනායි. සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ මාතර තංගල දිසාව බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවා. මේ වන විටත් විවිධ පැතිකඩ ඔස්සේ විශේෂයෙන්ම දුරකථන කුළුණු වාර්තා ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම CCTV දර්ශන පරීක්ෂා කරනවා. මේ වන විට කණ්ඩායම් 11ක් යොදවලා මේ විමර්ශන නොයෙකුත් පැතිකඩ ඔස්සේ සිදු වෙනවා. දැනට අනාවරණය වෙලා තියෙන්නේ මේ දීවර කටයුතු වල අතරදී දෙපිරිසක් අතර සිදු වුණු ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීමේ කොන්ත්‍රාත්තුව ලබා දෙන්නට ඇති බවට විමර්ශනයේදී සැක කරනවා.